Và sau Đấy. đây tôi mình hàn sẽ À, đây. api siêu dân ác kỳ mà karna vin mày alo tàu rút đi và anh ưu đi xa mà ako sao chị dù cả cái này của sao chị phải cái này cả cái mà nó sẽ phá lên cả cái xa mà bao na tham gia đến đây sinh nào bao na đi sinh nào karna mình đủ bán sẽ cái địa bàn em ăn phá không illa sĩ đi nào Đấy. ấy sao ඒ සඳහා ප්‍රථමව අප සීලයේ පිළිපදින මෙනු මෙන්ද ඒ වගේම අපේ අතින් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආර්මහ පුදුරන් වහන්සේලාට ගුරු දෙත්තම වහන්සේලාට වැඩිහිටියන්ට දෙමාපියන්ට යම් බරදක් සිද්ධ වෙන මේ සමාවන සීපාතල වහන්සේගෙන් නිවෙනු නිලා සිටිනවා සාදු 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 හොඳයි සියලු සම්මාදන්නේ নমস্কার කියමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පවිසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං අමභන්ති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අචින්ති කාලාන්තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණී පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති දැන් දැහැති පින්නත් පුරා වසරක්
අකණ්ඩ පවත්වාගෙන භාවන වැඩසටහන වසරකින් අනතුරුව නැවත වසරකට පියනගන භාවනා වැඩසටහන නෙමෙයි, පසුගිය වර්ෂය පුරාවට පවත් වූ භාවනා වැඩසටහන මේ වර්ෂය අවසාන වෙලා නැවත වර්ෂයකට එළඹෙන පළමු දිනේ අද මේ භාවනාව ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මෙසේ වර්ෂය පුරාවටම සිද්ධ වුණේ අච්චෙන්ති කාලා තරයන්ති රත්ති. මේ කාලය දිවා කාලය ගෙවමින් රාත්‍රී කාලය එළඹ, රාත්‍රී කාලය ගෙවමින් දිවා කාලය එළඹෙනවා. දිවා රාත්‍රී වශයෙන් දිනේ දිනේ ගෙවමින් මාස ගණන් වර්ෂ ගණන් ගෙවි ගෙවි යනවා. මෙසේ කාලය ගෙවීමෙන් කාලය ගෙවෑමෙන් ඉපදුනා වූ සත්වයා මරණයට පත්වෙනවා. ජීවිත කාලේ කොස්මරැල්ලෙන් කොස්මරැල්ල වයෝගුණ මේ කොස්මරැල්ලෙන් කොස්මරැල්ල ගෙවි කිවි ඉවර වෙනවා. අපිට ජීවිත කාලයේදී ගන්න තියෙන හුස්ම ප්‍රමාණය අඩු වී යනවා. හුස්ම අවසානයකට පැමිණෙන මෙන්න මේ භය දැක්ක කෙනා මේ සසර භයානකයි, මේ සසර ඉපදිලා නිමාවක් නැහැ, අවසානයක් නැහැ, නැවත නැවත උපදින්නට වෙනවා. මේ කාරණය දැකලා අප්‍රමාදී වෙනවා. එක්තරා දේවතාවෙක් ඇවිදින්නා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීන් භාග්‍යවතුන් වහන්ස මේ කාලය දිවා කාලයෙන් රාත්‍රී කාලයෙන් රාත්‍රී කාලයෙන් දිවා කාලෙට ඇමෑමින් කාලය ගිවි ගිවි යනවා. වයෝගුණානුපුබ්බං ජහන්ති, මේ වායු ධාතුව අනුපිළිවෙලට කියන්නේ ආස්වාස ප්‍රස්වාස වශයෙන් ක්ෂය වී යනවා. ඒතම් භයම් මරණේ පෙක්කමානෝ, මේ මරණයට මුහුණගෙන යන කෙනා මේ භය දැකලා පුඤ්ඤානි කෛරාත සුඛාවහනේ අප්‍රමාදීව කුසල ධර්මයන් සම්පාදනය කරන්න කියන කතාව දේවතාව බුදුරජාණන් වහන්සේ සරසීපත් කරා. බුදුපියාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කරනවා, අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ඒතම් භයං මරණී පෙක්ඛමානෝ ලෝකමිසං පජහේ සම්ති පෙක්ඛෝ. අච්චෙන්ති කාලාතරයන් තිරත්යෝ, දිවා කාලය දවල් කාලය වචෙන් ගෙවිමින් ගෙවිමින් මේ කාලය ගෙවි ගෙවි යන. වයෝගුණානු පුබ්බන් ජහන්ති, වායෝ ධාතුව ආශ්වාස පාශ්වාස වචයෙන් චීමාව ටික ටික නිමාවට පත් කරනවා. ඒ තම් භයම් මරණී පෙක්කමානෝ, මේ කාරණය පිළිබඳව භය ඇති කරගෙන මරණයට මුහුණලා සිටින්නා වූ තැනැත්තා ලෝකාමිසං පජහේ සන්ති පෙක්කෝ, මේ ලෝකයේ ආමිස ලෝකයේ ජීවත් වීමේ අපේක්ෂාව අතහරින්න, අතහරිමින් නිවනින් සැනසෙන්න උත්සාහවන්ත වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට වදාළා. මේ දේශනා අවසානයේ විශාල පිරිසක් මඟඵල නිවනින් සැනසුණා. අපි දැන් හොඳට අධ්‍යයනය කළ බලුවොත් පුරා වසරක් කොයි මොහොතේද මේ වසර සම්පූර්ණ කරේ? පසුගිය අවුරුද්දේ ජනවාරි පළවෙනිදා, 2022 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා, මේ වගේ අපි අලුත් අවුරුද්දක් කියලා හිතලා ආරම්භ කරා. එදා පටන්ගත් තැන පටන් අද දැන් 2023 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා වෙනකම් අපිට කොයි මොහොතද මේ தත්ත්වය උදා වුණේ, මේ වර්ෂයේ ගෙවුණේ කියලා හිතලා බලුවොතින් ගත වුණ සෑම තප්පරයක සෑම නිමේෂයකම සෑම මොහොතකම මේ தත්ත්වය උදා වුණා. මොහොතින් මොහොත, තප්පරයෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය ගණන් කරමින් ගත වුණා. වර්ෂයේ ගත වුණා.
ආවිස ගෙවුණා, මරණයට ලං වුණා, තව ජීවත් වෙන්න තියෙන කාලය වයෝගුණ කියන්නේ ශෝෂණය කරන්න තියෙන කාලය නිමාවට පත් වෙමින් යනවා. මේ කාරණය දැකලා මේ ආකාරයෙන් මේ සංසාරේ දීර්ඝ සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදෙමින් මැරෙමින් මේ චරිසරුවා නේද? මේකෙන් නිමාව අදවත් දැක ගන්න ඕනේ, අප්‍රමාදී වෙන්නට ඕනේ, මේ සසරෙන් එතර වෙනවා, සසර භයානකයි කියලා. ලෝකාමිස කියන්නේ ස්කන්ධ ලෝක, ඒ වගේම සත්ව ලෝක, ලෝකයන් පිළිබඳව තියෙනවා. ආමිසය කියන්නේ ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන. ඒ වගේම මෙතන ලෝක ආමිසය කියන්නේ ලෝකයේ තුල සැරිසැරීමට තියෙනවා තෘෂ්ණාව. මෙන්න මේ තෘෂ්ණාව දුරු කරමින් නිවන අපේක්ෂාවෙන් අප්‍රමාදී වෙන්න යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා දාලි. මේ සූත්‍ර දේශනාව අත්‍යන්ත කාල සූත්‍රය වශයෙන් සඳහන් වෙනවා. සංයුත නිකායේ සඝාතක වග්ගපාණී දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ. මේ අනුව සලකල බලන දැන් අපි වර්ෂයක් ගත කරා. වර්ෂය ආවර්ජනා කළ බැලුවතින් අපි මේ ජීවිතයේ ගිවි ගිවි යන අතරට නොගෙවෙන්නා වූ කර්ම කොපමණ රැස් කරගත්තාද, මේ සතරෙන් අත මිදෙන්න කුසල් කොහොම කරාද කියලා ආවර්ජනා කළ බැලුවතින් අපි කුසලොත් කරලා තියෙනවා. ඒ කුසල් කරන අතරදී බහුතරයක් ආසව ලෝභය තණ්හාව දිට්ඨි මානිය ආදී ලෝභ ජනක කෙලෙස් ඉපදිලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාදයේ තරහව, ක්‍රෝධයේ, වෛරය, ඊර්ෂ්‍යාව, මසුරුකම ආදී ව්‍යාපාද සිත් අප්‍රමාණ ඉපදිලා තියෙනවා. මේ ව්‍යාපාදයේ හෝ ලෝභයේ ඉපදුනා නම් මේ ලෝභයේ ව්‍යාපාදයේ තමා මේ සසරට ගෙනියන ආහාරය වෙන්නේ. භවයෙන් භවයේ සත්වයා ගෙනියන්නේ මෙන්න මේ අකුසල මූල ධර්මයි. මේවා නිසා සතරේ සැරිසරුවා දැන් මේ වගේ අත මිදෙන්න ඕන කියන චේතනාව පහළ කරගෙන මේවට පහළ වෙන තියෙන ඉඩකඩ උරිම සීමා කරගෙන අදිෂ්ඨාන පූර්වක වර්ෂය ඇරඹීම ඉතාමත් වටිනවා. මේ වගේ වර්ෂයක් ගත වෙනා වර්ෂයක් එළඹෙන තැන අතීත වර්ෂය ආවජනා කළ මොනවද විශේෂයෙන් කුසල් සිතිවිලි හොඳටත් දිනේ කළ බලනවා. ඒ වගේම කුසල් දේවල කරපු සීල මේ වශයෙන් කොහොමද සමාධි ප්‍රඥා වැඩුවද, ඒවා කොහොමද අධ්‍යයනය කළා වචනා කළ බලනවා. ජීවිතේ මේ වර්ෂයේ අවම වශයෙන් දොළොස් පෝයට, එහෙම නැත්නම් 24 පෝයටවත් දස සිල් සමාදන් වෙලා ගුණ කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න මරණය ආසන්න වෙන අපි මරණය නැති කරගන්නට කටයුතු කරන්න අදිට්ඨාන තබා ගන්න. ඉවගේම එක භාවනා සැසියක්වත් වරදින්න තුව සෑම භාවනාවක්ම අඛණ්ඩ සම්පූර්ණ කරගන්න අදිෂ්ඨාන කරගන්න. දිනපතාම දවසකට අනිවාර්යෙන් පැයක භාවනාවක් නොකඩවා නොනවත්වා කරගන්නවාමයි අදිෂ්ඨාන තබා ගන්න. මේ වගේ උත්සාහය අධිෂ්ඨානය ඇතිව අපි කෙලෙසයන්ට තියෙන අවස්ථාව දුරු කරගැනීමෙන් අප්‍රමාද වෙනවා නම් අප්‍රමාද වීම තුළින් ලෝකාමිසේ මේ භවී සැරිසරන්න තියෙන ශක්තිය දුරු කරමින් හේතු උපමා මහණෙනි සැලසීමේ අවස්ථාව ඔබ අප කාටත් උදාපත් වෙනවා. මිසේ එළෙමෙන්නා වූ වර්ෂයේ අතරක් නෑර අපවාන් අප්‍රමාද විහරණයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයෙන් ඉතාමත් පහසුවෙන් ඉතාමත් ඉක්මනින් මෙත්තිය ධෛර්ය වාසනාව ආරක්ෂා උදාපත් වේවායි අධිෂ්ඨාන තබාගෙන අපි අදත් අපේ භාවනාව ආරම්භ කරමු. අද භාවනාවට අපි වර්ෂයේ ආරම්භක දවසේ නිසා ඊයේ සන්ධ්‍යා භාවනාවට අත්තත් මෛත්‍රී භාවනාවක් පුහුණු කරවන්න හේතුණා. මොකද මෛත්‍රී
ක්‍රියමයි වඩන්න තියෙන බැලුවම බොහෝ මානසික අසහන තියෙන නිසා ස්වල්පයක් හරි මනස සංසිඳවන්න පුළුවන් සරල කර්මස්ථානයක් වෙන නිසා මෛත්‍රී භාවනා වඩල වර්ෂයට අධිෂ්ඨාන තබාගෙන ඉදිරියට අපි මේ වසර පුරාවට නොවත්වා කාණ්ඩ භාවනාව නිවන දක්වාම දියුණු කරගන්නවා කියන දෙයට ලෙස අධිෂ්ඨානය ඇතුව භාවනාව ආරම්භ කරමු. මෛත්‍රිය තමන්ට මෛත්‍රී ටික වෙලාවක් වඩාගෙන ලෝක සත්වයා ආරම්භ කළ මෛත්‍රී වඩන්න. ඒ මෛත්‍රිය දිගට දිගට වඩලා එපමණ ප්‍රේමනාප ගතියක් නැති කෙනෙක් වුණොත් මරණානුසතිය ආදී භාවනාව කෙරෙහි වරදක් නැමේ යෝග අවස්ථාවකදී මරණානුසතියත් හොඳට වඩන්න පුළුවන්. පසුගිය වර්ෂයේ පුරාවට ගිවි ගිවි වර්ෂය ගත වුණා කියන්නේ මේ පැත්තේ මරණයට අපි ශීඝ්‍රයෙන් ලං වුණා. ඒ මරණයට ශීඝ්‍රයෙන් ලංවීම දකිමින් මේ අවුරුද්දේ දැන් අපි සෑහෙන වෙලාවක් ගත වුණානේ. දැන් ජනවාරි පළවෙනිදා දවසේ වැඩි කාලේ දවල් කාලේ ගෙවල දැම්මා. ඊ රාත්‍රී 12ට ජනවාරි පළවෙනිදා ආරම්භ වුණා. දැන් මේ වෙනකොට පැය 18කට විතර කාලයක් පැය 16ක් 17ක් ගෙවල ඉවරයි. දැන් මේ අවුරුද්දේ මේකත් දැන් ගෙවි ගෙවි යනවා. මරණය කියන එක කාන්තෙන්ම මොහොන දිය යුතුයි. ජීවිතය කියන ස්ථිරත්වය පැවැත්මක් නැමයි. මරණීය නියතයි ජීවිතය අනියතයි, මරණීය නියතයි ජීවිතය අනියතයි. මේ ආකාරයෙන් මරණ සුදු භාවනාව වැඩීමත් ඉතාම සුදුසුයි. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවත් ඉතා සුදුසුයි. මොකද වර්ෂයකට එළඹෙනකොට ලෝක සත්වයාට මෛත්‍රී සිත් ඇතුව වර්ෂයකට එළඹීම ඉතාම වටිනවා. හොඳයි, තම තමන් කැමති පරිදි මේ කමටහන් දෙකෙන් කමටහන් තෝරගෙන වඩන්නයි අපි සිහිපත් කරමින් දැන් පූර්වකෘත්‍ය සජ්ජාන කරමින් අද භාවනාව ආරම්භ කරමු. උපරිම භාවනා කමටහන තුළ ඉන්න උත්සාහවන්ත වෙන්න සිත බාහිර අරමුණු වල ධ්වනට ඉඩ දෙන්නේ. සාධු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝමි බුද්ධං ගුණසංගරන්තං සත්තසදාහුම් සුඛී අවීරකායෝ ජිගුජ්ජසකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච නමෝමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා හුන්තු සුඛී අවීරා කායෝ ජිගොත්ජෝ සකලු සුගන්තෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංචේ නමෝමි සංඝං නිරාජසාධකං සත්තා සදාහුන්තු සුඛී අවීරා කායං ජිගුච්ච සකලුගන්ත ගච්ඡන්ති සම්බේ මරණං අහංච පියෝච ගරෝ භාවනි වත්තාච වචනක්ඛං ගම්භීරංච කතං කත්තා නොචට්ඨානි නියෝජයේති සීලාදී ගුණයින් පියවුද
ධනමානාදීංග ප්‍රපස්ථාන කරමින් ඉදිකිරීම ආදීන ප්‍රපස්ථාන කරමින් නානා විධාකාරයෙන් මේ සංගරුවන්ට සහයෝගය දක්වූ සියලුම දෙනාට මෙසේ මේ වර්ෂයේ පුරාවට දිනු කරගන්ට යුතුය වූ අපරිමිත පුණ්‍ය සම්භාරයේ සත්‍ය අනුභව බලයෙන්ම නිදුක් නිරෝගී චිර ජීවනයේ චක්‍ර ශාන්තිය උදාපත් වේවා. කරන කෙනෙක් රක්ෂාදී දිනෙන් දෙම දිනුමින් දිනුවටපත් වේවා. ධන ධාන්‍ය සසුර කීර්තිය ප්‍රශංසා කිරී ඉතිරියත් ධර්මල්ලංගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන්ම දිනුවෙන් දිනුවටපත් වේවා. සියලු දෙනාට ඉතාමත් පහසුවෙන් සුඛාපටි පදා කිප්පා විඤ්ඤා කියලා හඳුන්වූ පරිදි උතුම් අමා මහ නිවනින් පහා සැලසීම පිණිස මෙපින් ඒකාන්ත හේතු වාසනා වේවායි. එවගේ මේ ලැබුණා වූ වසර පුරාවට මේ ශ්‍රී ලංකා දීපයේ මේ පිරිහීගෙන යන ආත්පසින් සියල්ලෙන් පිරිහෙන මේ රටට සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂා උපකාර සැලසේවා. මේ රට තුළ නැවතත් ඒකාන්තයෙන් ශක්තිමත් දෙපයෙන් හිටගත් සිංහල ජනතාවකට ශ්‍රේෂ්ඨ ආකාරයෙන් සිට සමාධි ප්‍රඥා ගුණ ධර්මයෙන් දියුණු කරගන්නට සියලු පහසු වර්ණ ආරක්ෂා දේ උපකාර සර්ව ප්‍රකාරයෙන් සැලසේවා. ධන ධාන්‍ය යසේ චුරු කීර්ති ප්‍රශංසාවෙන් පිරී ත්‍රී අත්පයි මේ රට ආශිර්වාද පමුණුවමු. වගේම මේ ලංකා වාසී ලෝක වාසී සියලු සත්නටත් වහා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මෙපින් හේතු වාසනා වේවා. මෙසේ අදත් භාවනාව නිමාවට පත් කරගනිමු. ඉදිරියටත් මේ ආකාරයෙන් වර්ෂයේ පුරාවට සාර්ථකව මේ භාවනා දියුණු කරගනිමින් අප්‍රමාද විහරණයෙන් වහා සංසාරකෙන් ප්‍රථමේ නියමට කටයුතු කරගැනීමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ආරක්ෂාව දාපත් වේවායි මෙසේ සියලු සෙනාට සුභාසින්චන මමෙන් අපගේ භාවනාව නිමාවට පත් හොඳයි. තෙරුවන් සරණින් සිල්මි සාදු සාදු අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස. මේ භාවනාවෙන් සියලුම කුසල් සිත් මෛත්‍රී සාගත වූ කුසල් සිත් අනුභව බලෙන් ඔබ වහන්සේ සුවපත් වේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් සුව මේ සියලුම කුසල් හේතු වේවා. ඒ වගේම ඔබ වහන්සේ ඔබ වහන්සේගේ දෙමාපියොත් ඒ ගුරුදේවත්ව වහන්සේලාත් ඒ වගේම සිදතුන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් කරමින් අනුමෝදන් වේවා. අප සිරු දෙනාම කළා වූ මේ කුසල අනුභව බලයෙන් අපට තවදුරටත් රටේ මිනිසුන්ට කල්ලාණ මිත්‍ර සේවනය ලබා දීමටත් රට ශීක්‍රීමටත් අප සියලු දෙනාගේම සීල සමාධි විදර්ශනා ඥාන අධිගම ලැබීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි සම්පත්තියම ඔකාස වන්දාමි භන්තේ සම්පත්තියම නන්දකේම මයාගතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං සාදු අනුමෝදි තබ්බං. සාදු සාදු අනුමෝදාමි. වාසනාවන්තාකාරයෙන් ගුරු පුරා ගන්න වේවායි මහා සංඝරුනි ආශිර්වාද. සම්බීතිෝ සම්බරෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවත සම්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවත සම්බ ධම්මානුභාවේන සදා සත්‍ථී භවන්තු. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සත්‍ථී භවන්තු.
अभिवादन सेचाइन चतरो धम्म वर्धंतीखम बल आयुरारोग्य संपत्ति सग संपत्ति ततो निब्बान संपत्ति मिनाते समिज्जतु। साधु साधु साधु। सब मंद की।